හොඳයි අද අපිට කරන්න තියෙන පුතේ මුදල් පාඩම මුදල් කියන පාඩම තාම මේ අවුරුද්දේ තුන වසරේදී වාරණ මුදල් පාඩම කරලම නැහැ නේද දෙක වසරේදී නම් හැබැයි මුදල් පාඩමක් තියෙනවා වාරණ කාසි අඳුන ගන්න පාඩමක් නේද දැන් ඔයාල මේ වෙනකොට කාසි ටික ඔක්කොම දන්නවා ලංකාවේ භාවිත කරන කාසි දැන් ඔයාලා මේ දැන් අද ගණදෙනු සඳහා පාවිච්චි කරන කාසි. ඒ කියන්නේ කඩේට ඔයාලා අම්මලා තාත්තලා ඔයාලා කඩේත් එක ගණදෙනු කරන කාසි වර්ග නේ. අපි ගණදෙනු කරනවානේ. බඩු ගන්න සහ එක එක දේවල් ගෙවන්න නේ. ඉතින් ඒවට අපි යොදා ගන්න කාසි වර්ග ටික ඔයාලා දන්නවා. මේ දැන් මේනකොට දැනගෙන තියෙන්නේ නේ. එතකොට අගේ වැඩිම කාසිය රුපියල් दहाई काफी है, नहीं अगेन वैली में काफी रुपया दहाई काफी है, इलाके पाहे काफी है, देखे काफी है, रुपये ले काफी है, क्या ना काफी ठीक होती है ना वाले, सावे थी ये तो पारदा थी ना सातर पाना हाँ सातर इसी पाहा सातर दहाई ऐसे में थी है ना, इस तरह आप ही पौड़ी काले दें, वो यार दें पौड़ी සත 25 එකාසියක් පාවිච්චි කරා. ඒ කියන්නේ අපි ඒ කාලේ සත 50 එකාසියයි සත 25 එකාසියයි අපි ඉස්කෝලේ යනකොට අරගෙන යන මොකද ඒකත් උමනා වෙන නිසා. හැබැයි දැන් නම් අද ඔයාලට උමනා වෙන්නේ නැහැ. නේද? ඒක නිසා ඒවා අපි ගෙනියන්නේ නැහැ. රුපියල් එකාසිය අද ඕන. නේ? පහේ එකාසියක් ඕන. දෙකේ එකාසියක් ඔයාලට උමනා වෙනවා. 10 එකාසියක් අපිට උමනා වෙනවා. අර ඉස්සරහට එන්නත් තව කාසි තියෙනවා. මේ රුපියල් 20 කාසිය එහෙම ඒ වීඩියෝ වල දකින්න පුළුවන් වේවි. හැබැයි දැනට තියෙන්නේ අපි 10 නේද? 5 2 රුපියල. අගේ නඩුම කාසිය කීයද පුතේ? රුපියල. රුපියල. අගේ වැඩිම කාසිය. රුපියල. රුපියල් 10. නේද? අගේ හොඳයි. ඒ කාසි අපි බලමුද ටිකක් මේ මේ කාසිනික මොන වගේද කියලා. රයිට් මේ තියෙන කාසිනික. රයිට් මේන තියෙනවා. පොඩ්ඩලා මේ ඕක පොලපොන්කො. පොඩ්ඩක් බෙන්ද 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 ගන්න ඕක. එතන මෙයා ගන්න ඔළුවට. ආව කොයි ලන්ඩුවකුත් යනවා යාස්සේ. අර දැන් හරි ඉන්නේ මේ තියෙන්නේ අගෙන් වැඩිම කාසිය නේද රුපියල් 10 මේ අයිනේම තියෙන්නේ දකුණු වම් පැත්තේ මෙන්න තියෙන ඊළඟ රුපියල් මේ කාසියක දෙපැත්තක් තියෙනවා මම මේකයි මේ තින්තුල් පෙන්වන්නේ ඔයාලට කාසියක දෙපැත්තක් තියෙනවා එක පැත්තක තියෙන්නේ රාජ්‍ය ලාංඡනය මෙදී රාජ්‍ය ලාංඡනය නේද අනිත් පැත්තේ තියෙන්නේ අගය ඒ කාසියේ අගය මේ අගය සඳහන් කරලා තියෙනවා ඉතින් අගය සිංහල භාෂාවෙන් සඳහන් කරලා තියෙනවා ද්‍රවිඩ භාෂාවෙන් සඳහන් කරලා තියෙනවා දෙමළ භාෂාවෙන් නේද ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කරලා තියෙනවා මේකේ රුපියල් 5 නේද මේ ද්‍රවිඩ භාෂාවෙන් තියෙනවා මේ ඉංග්‍රීසි භාෂාවෙන් කියන. ඒ වගේම කාසියක මූලපැත්ත බලන්න පුතේ මේ. මූලපැත්ත. මේ තියෙන අනිත් පැත්ත මේ මූලපැත්ත. රාජ්‍ය ලාංඡනය තියෙන මූලපැත්ත. හන්දේ දෙපැත්තක් තියෙනනේ කාසිය. එතනක් තියෙන ශ්‍රී ලංකා කියන නේද? ඉංග්‍රීසියෙන් තියෙනවා, දෙමළෙන් තියෙනවා, සිංහල භාෂාවෙන් තියෙනවා. නැද රාජ්‍ය ලාංඡනය ඒ වගේම කාසිය නිකුත් කළ වර්ෂය සඳහන් වෙනවා. කාසිය නිකුත් කළ වර්ෂය මේ තියෙන 2017 මේ පහේ කාසි නිකුත් කරලා තියෙන 2017 මේ ඔක්කොම කාසි 2017 නිකුත් කරපුවා නේද ඉතින් ඔන්න අපිට කාසියක දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ ටික දැන් ඒ ටික ඔයාලා දන්නවා හොඳයි දෙක වසරේ ඉගෙන ගන්න දැන් අවස්ථා ටිකක් මම මතක් කරා හරි අපි මේක මතකද කියලා බලන්න පොඩි ක්‍රියාකාරකමක් කරලා බලමු නේද ඔයාලා මේක මතකද කියලා බලන්න චූටි ක්‍රියාකාරකමක් කරලා බලන්න. හොඳයි මම බෝඩ් එකේ අඳින්නම්. ඔයාලත් මාත් එක්කම මේ වැඩේ
ඇඳ ගන්න හොඳේ හරි අපි එන මාතෘකාවත් ලියලම මේක කරමු නේද ඔක්කාති හඳුනාග ආ මුදල් ප්‍රධාන අලුත් පිටුවක් ගන්න ඕන පුතා මුදල් ඒකේ පළවෙනි තරුව කාසි හඳුනා ගනිමු මේ කාසි වල පින්තූරයක් මම ඔයාලට එවන්නම් හොඳේ right ඒක නිසා අඳින්න යන්න එපා කවුරු मेहम මාත් පිට මෙහෙම මෙහෙම නේද ලස්සනට පිට පණි නැති වෙන අච්චු ගන්නවා කියලා කරන්නේ වහරනේ ආන්නේ වැඩි කරමු මෙතන මෙතන රුපියල් 1 කාපිය අච්චු ගන්න මෙතන රුපියල් 2 රුපියල් 5 රුපියල් 10 ඒක දිහා තියා ගන්නවද පුළුවන් දෙක ගෙදර වැඩි කරන්න ඒක පොඩ ලස්සන වැඩ නේද ඔයාලා ආසහිතන වැඩ right ඒ වැඩි කරන්න චුට්ටක් අපි ඉඳ තියෙනවා මම මේකේ ඇත්ත බින්දුරිකුත් ඔයාලට එවන්න හොඳේ පුළුවන්නේද දැන් තේරුණානේ මං කිව්වනේ right එතන ඉඳ තියාගන්න පාසිටික සර් පිටුවක් මද පිටුවක් කියන එකක් නැහැ ඕනා රූල් පහක් විතර යන රූල් පහක් විතර යන එතන යටින් මේ මම දෙන වැඩේ කරන්න පුළුවන් ඔයාලට මම මේ කරන්නේ මතකද කියලා බලන වැඩක් හොඳේ දෙක වසරේ වැඩක් මතකද කියලා බලන सर आप ये क्या कराना होना था? ओ कराना। सर। ओ वागु आप वागे का तीन ने? वागु आप ने में? ये वागे का? सर देंदा। टॉपिया रुपी अलग और टॉपिया रुपी अलग सर मैं टोका मत काया पे स्कोर दिखरा आ करा दे मगे रुपेले कासी ना तेरा याद है तमाम दुन्ने दें आपे रुपेले कासी उमड़ा में ने टॉपिय मिलती करना वो याला मुदलाली का देना कासी मुखाद एक मित्र आंधी में आंधी ने कहूँ मदर माँ आंधी ने भी दिया ना पास से देना देना काम को सर दान रुपया ले टॉपी ना ना रुपया दे आओ ये खाने ना मेरे मुताबिक बेटी बेटे मांगने आ अबे रुपया पाहाई मांगने आ रुपया पाहाई मांगने आप मिले दी गाने उमड़ा कर में काशी है हो काशी मित्रांधी
පැන්සලක් රුපියල් 10 පැන්සලක් මිලදී ගැනීමට වුවමනා කරන කාසි හෝ කාසි ය අමිල කපුරක් රුපියල් 20යි කපුරක් මිලදී ගැනීමට අවශ්‍ය කාසි හෝ කාසිය කාසියක් නෑ කාසි අමිනයි මම එකක් අඳින්නම් දැන් මකරයක් මිලදී ගැනීමට රුපියල් 5යිනේ මෙන්න මෙහෙම පුළුවන් දෙකේ කාසි දෙකේ කාසියයි රුපියල් 1 කාසියයි එහෙම පුළුවන් නේද පුළුවන් නේද දෙකයි දෙකයි ඔව් දෙකේ කාසි එක කොයි රුපියල් 1 කාසියද දැන් ඕනම් කෙනෙකුට රුපියල් 5 කාසියක් අඳිනත් පුළුවන් ගැටලුවක් නැහැ නේද මෙහෙමත් පුළුවන් හරි එහෙනම් 10ක් මුදලාලිට දෙන්නේ කොහොමද 20ක් මුදලාලිට දෙන්නේ කොහොමද රුපියලක් මුදලාලිට දෙන්නේ ඒකලා ලේසි නේද එහෙනම් අපි මෙතන චූට්ටක් වෙනස් කරගමුද ටොපියක් ටොපියක් රුපියල් 2 දාමු අපි රුපියල් 2යි රුපියල් ටොපි නැහැ නේද හරි දානවා යාර් ඔව් සර් මේ රුපියල් 5යි කියන එකේ 5යි 5 මේ ඉලක්කමෙන් දාන්නද සර් ඉවරයි කවුමක් වෙනද අද ප්‍රවීණා කාසිය වටේ පාඩම්සල් වලින් පාඩ කරගන්න
देवी वरद पेनान बार देव सर सानू मिट्टी बनाई हाउ दे सर कल्ली बनाई हसारत कल्ली बनाई सर हसारत कल्ली बनाई सर सानू मिट कल्ली बनाई आ सानू पेनान सर तारी नूत कल्ली बनाई आ सानू मिटे ओ हसारे सर रोई मात्र आया तिल्लू वाट
කමක් නැහැ. රුපියල් 20 නෝට්ටුව හදනා ගන්න. විසන ඔට්ටුව මගේ පින්තූර පෙන්වන්නම් පෙන්වන්න කලින් මෙන්න මේ ටික අපි සඳහන් කරගනිමු එතකොට අපිට ලේසි නෝට්ටුවේ ප්‍රධාන වර්ණය නිකුත් කළ දිනය නිකුත් කළ දිනය අත්සන් තබා ඇති අත්සන් තබා ඇති පුද්ගලයින්ගේ තනතුරු අත්සන් තබා ඇති පුද්ගලයින්ගේ තනතුරු ඔන්නයි තුන අත්සන් තබා ඇති පුද්ගලයන්ගේ තනතුරු විස්ස නෝට්ටුවක් දැන් ළඟපාතක තියෙනවා නම් අපිට ගන්න විස්ස නෝට්ටුවක් හොයා ගන්නකු තියෙනවා නම් විතරක් දැන් බලන්න ඔය මම කියව දේවල් මොනවද කියලා ප්‍රධාන වර්ණය බලන්න නිකුත්කල දිනය බලන්න නිකුත්කල දිනය නම් පුතේ නෝට්ටුවෙන් නෝට්ටුවට වෙනස් වෙනවා අර කාසිය නම් තිබුණේ නිකුත්කල වර්ෂයක් නේද මේකේ තියෙන දිනයක් ඒ කියන්නේ අපි ඔය පරිසරයේ පුතේ දිනය දාපු විදියටම තියෙනවා නේද 2020 එකයි එක එහෙම තියෙනවා අරගෙන බලන්න විස්සනවතුන පාට වර්ණය පර්මන්නේ විස්සකොලේ පෙන්වන්නද විස්සකොලේ දැකලා තියෙනවද ආ ඔයා හැමෝම තමන් බලන්න තමන් බලන්න ආ ට්‍රයිට් ඔන වාර් පෙන්වන්න යන්න මම මේ තියෙන්නේ
මේ මේ ඉස්සරහ පැත්ත තමයි පුතේ ඔය කුරුල්ලෙක් ඉන්නේ. සමනලයා සහ කුරුල්ලා ඒ තිබෙන ඉස්සරහ පැත්ත. නෝට්ටුවේ ඉදිරිපස්ස. මුල පැත්ත. එහා පැත්ත බලන්න දැන්. අනිත් පැත්ත බලන්න පිටපස්ස. පිටිපස්ස. ආ ඒක තියෙන අනිත් පැත්ත නේද? විගාතර තියෙන්නේ නේ. ඒ පාරේ නට්ටුවක්ුයි. ඔව් බෙරකාරු වෙකි. ආ දැන් මුල පැත්තට හරවන්න. මුල පැත්තට හරවන්න හැමෝම. කුරුල්ලෝ ඉන්න පැත්තට. ඒ බකමූලේ කින්නේ නේද? සමනලේකුත් තියෙන ලස්සන බකමූලේ කින්නේ. හරි. දැන් බලන්නකෝ මේකේ 20 නෝට්ටුවේ අර මේ කාසිය වගේම නේද? සිංහලෙනුත් තියෙනවා, දෙමළ භාෂාවෙනුත් තියෙනවා, ඉංග්‍රීසි භාෂාවෙනුත් තියෙනවා. නේ? ඒ වගේම 20යි කියලා ඉලක්කමෙනුත් සඳහන් වෙනවා. නේ? රුපියල් 20යි කියලා ඉලක්කමෙන් සඳහන් වෙනවා. 20 20 ඔය තියෙන්නේ හොඳට බලන්න. නේ? ඉස්සරහා පැත්තේ තියෙනවා 20 20 කියලා දෙතැන් තැන් දෙකක. ආ තැන් තුනක තියෙනවා. පිටිපස්සේ තියෙනවා තැන් දෙකක. නේද? ඒ අගය. අගය ඉලක්කමෙනුත් සඳහන් වෙනවා. අකුරෙනුත් තියෙනවද කියලා බලන්න. අකුරෙන් තියෙන්නේ කියලා බලන්න. රුපියල් 20යි කියලා තියනවා නේද? අකුරෙත් තියෙනවා ගත. නේ? ඔය තියෙන රුපියල් 20යි. පිටිපස්සේ තියෙනවා. පන්ති කියන්නේ. ඈ? ඔව් පිටිපස්සේ තියෙනවා. ඔව්. දැන් ඉවර වෙන්නේ. ආ ඉවර වෙන තාක් ඉස්සර වෙලා අපි නේ? පිටිපස්සේ තියෙන දැක්කද? රුපියල් 20යි කියලා. අකුරි ආ සෑනි කුක්කල් පිනතිරු ඔව් ඉලක්කමිනුත් තියනවා නේද අසන් තබා ඇති පුද්ගලයන්ගේ තනතුරු බලන්නකො නම නෙවෙයි මටව තනතුරු මුදල් නැමති ඔව් අනිත් එක්කෙනා කවුද මහ බැංකුවේ අධිපති සෑ මහ බැංකු අධිපති මහබැංකුවේ අධිපති මුදල් ඇමති අන ලියන්න පුළුවන් දැන් එතෙන් මේ දෙක දිනය තියෙන මෙන්න මේක ඔව් මේ බල චූටි දිනයක් තියෙනනේ මුල පැත්තේ තමයි දිනය තියෙන්නේ නේද ඒ සම්පූර්ණ දිනය ලියන්න හරි පාට තමයි රෝස පාට නැත්නම් අපි කියනවා මදටිය පාට කියලා කියනවා රෝස පාට ඉස්සෙන ඔට්ටු වල රෝස පාට නේද प्रधान वारने ඔව් පෙන්නපු එකේ තිබුණේ 2019 8/1 ඔව් ඒක තිබෙන්නේ නැහැ 2019 8/1 අත්සන් තබා ඇති පුද්ගලයන්ගේ තනතුරු ඒක නම් පුතේ නෝට්ටු වෙන නෝට්ටුවට වෙනස් වෙන්නේ නැහැ ඒ තනතුරු ටික එහෙමම තමයි හැබැයි අස්සන් තබා කියන පුද්ගලයාගේ නම වෙනස් වෙන්න පුළුවන්. හරිද? තනතුර වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි කියනවා මුදල් ඇමති අස්සන් තබනවා. අනිත් එක්කලා කවුද? මහ බැංකුවේ අධිපති. මහ බැංකුවේ අධිපති. මුදල් යමති මහ බැංකුවේ අධිපති තමිනිතු පහකින් ඔයාලා පන්ති ඉවර වෙනවා හරිද හරි ඔන්න 20 නෝට්ටුව අපි අඳුන ගත්තනේ
ඒකේ පින්තූර ටිකකුත් තියනවා ඒවත් එච්චරම නම් දැනගෙන ඉන්න ඕනේ ටිකක් බලන්න නේද යාන්තම් ඒව දැල්ලි කියලා ඇති ඔක්කොම ඕනේ අපි ඒ ටික හොඳට බලන්න හොඳ මොකද පුතා සර් පොතේ ඒ අලවන්න ඕනද ඔව් විත්තේ නෝස්ට මුතන යටි ඒකේ පින්තූර දෙකක් අලවන්න ඉදිරිපස්සයි පිටිපස්සයි මම එවනවා මේකේ පින්තූර පින්තූර නැතිවට මම එවනවා එතකොට හැබැයි ඒ අය ප්‍රින්ට් අවුට් ගන්න වෙනවා හොඳේ එහෙම නැත්තම් පින්තූර පොළවලින් හොයා ගන්න දැන් මේක බලන්න පුතේ ඉස්සරහා පැත්තේ තියෙන වරායක් තියෙනනේ මේ වරායේ තියෙන කොළඹ වරාය පිටිපස්සේ නම් ඉන්නේ උඩලට නැට්ටුව දෙන්නේ බෙර කරුවෙතුයි නැට්ටුවෙ එහෙම දැනගත්තා නම් ඇති ඔන්න අපි ඊළඟට යනවා පණහේ නෝට්ටුවට හරි එනා ඒ පිටුව විස නෝට්ටුව අලවන්න යට ඉඩ ඇති නේද දැන් ඔයාලා ලියපු ටිකට යටින් විස නෝට්ටුවේ ඉදිරිපස්සයි පිටුපස්සයි අලවන්න ඉඩ තියෙනව නේද ඒක ඉඩ ආරින්න එතන ඊළඟ පිටුවේ ලියමු අපි පණහේ නෝට්ටුව හඳුනාගන්න කියලා පණහේ නෝට්ටුව හඳුනාගන්න හරි ඒක ලියන්න ඊළඟ පිටුවේ රුපියල් 50 නෝට්ටුව හඳුනා ගන්න මේඩියල් තියෙන ආරවල් රුපියල් 50 නෝට්ටුව හඳුනා ගන්න रुपयाल पाना नोट टू हंगनागन एक दांत नेती को बोली आलम वाने निकुटकल दीनाय වර්ණේ නම් පණහේ නෝට්ටුවේ නිල් පාටනේ නිකුත් කළ දිනේ ඔයාලගේ අපේ තිබෙන පණහේ නෝට්ටුවක් බලන්න උන්ට අරගෙන නේද ගෙදරින් හොයා ගන්න අන්න ඒකේ නිකුත් කළ දිනේ ලියුවා නම් හරි හොනේ ඒක පුතේ නෝට්ටුවේ නෝට්ටුවට වෙනස් වෙනවා අස්සන් තමයි තිබු කියලා ඉතින් ඒක ඒක මේ කට්ටියම තමයි උදාලනති මහ බැංකුවේ අධිකරණ රයිට් එතන යටින් පණේ නෝට්ටුවේ ඉදිරිපස රූපයක් සහ පිටපස රූපයක් අලවන්න ඒවා අනිවාර්යයි හොඳේ අලවනවා ඒකේ පින්තූර තිබෙන පින්තූර හරියටම දැනගන්න ඕනේ නමුත් ටිකක් නේද ඒවා දැනගෙන ඉතිියක් කමක් නැහැ ඒවත් අපිට උමනාව වෙනවා හතර වාසරේ සහ පහ වාසරේ කටි වැඩ කරන්න දැන් අන්තිම ටිකේ කියලා ඉන්න බෑ නිකන් පන්ති ඉවරනකම් වැඩ කරන්න ඕන සමහරු මගදී නැගිටලා යනවා එහෙම බෑ ඉතින් ගෙදරදි පුතා තව දෙකක් කරන්න වෙනවා ඔය විදියටම 51යි 20 නෝට්ටුවයි දැන් ඔයාලා කරපු විදිය දැන් දැක්කනේ නේ ඔව් පළවෙනි පිටුවේ 50 20 නෝට්ටුව දෙවෙනි පිටුවේ 20 නෝට්ටුව මේ 50 නෝට්ටුව තුන්වෙනි පිටුවේ
සියය නෝට්ටුව හතරවෙනි පිටුවේ 500ය නෝට්ටුව ඒ දෙකත් ඔය විදියටම කරන්න දැන් මම මාතෘකා දෙන්න ඕනේ නැහනේ දැන් ක්‍රමය දන්නවනේ නේද ඔය විදිය තමයි කරන්න තියෙන්නේ මොකද්ද මේ තුන ලියුවා මෙල යටින් නෝට්ටුවේ පින්තූරයක් කලවන්න තියෙන්නේ දෙපැත්ත හැබැයි දෙපැත්තම අලවන්න ඕනේ